අවසරයි ගෞරවනීය මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූප දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුරියස්ස බික්කවේ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං අරුණුග්ගං ඊවමේව කෝ බික්කවේ සත්තන්නම් බොජ්ජංගානං උප්පාදාය ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං යෝනිසෝ මනසිකාරෝති තී මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ අහුන්කන් දෙන්න යෙදුනේ සර්වජන් වහන්සේ විසින් දේශනා කරන රේජිච්ච වටිනා ශ්‍රී මුක දේශනා පාඩය මේක ဒုတိය සූර්ය සූත්‍රයේ වශයෙන් සංයුත්ත නිකායේ සඳහන් වෙලා තියෙනවා ඒක අපි පසුගිය වාර කීපයකම දේශනාවලියේ මාතෘකා වශයෙන් ඉදිරින් තියාගත්තා ඒ මිතින් ඒ දේශනාවලියට දෙවෙනි ဒုတိය සූත්‍රය ဒုတိය සූත්‍රය ඉදිරිපත් කරගත්තට පස්සේ අපි මේ සූත්‍රයේ එක එක පාඩයක් දවසින් දවසේ දවසේ මාතෘකා කරගනිමින් මේ වෙනකොට දේශනා වාර 7ක් විතර පාත්‍රලා තියෙනවා. අතන පසුගිය වාරේ අපි හම්බුනේ වෙසක් පොයේට ඉති ඉස්සල්ල කරපු දේශනාව ඔය ဒုတိය සූර්ය සූත්‍රේ පදනම් කරගෙන. ඉතින් මේ සූත්‍රයේ පිළිබඳ කෙටි මතක් කිරීමක් අලුතෙන්ම අවිල්ල බණහනායේගේ අවබෝධය පිණිස මතක් කරොත් මේ ශරුවචනාංශගේ දේශනා විලාසයක් උන්වහන්සේ ඉස්සලා උපමාවක් කියනවා ලෝකේ කාටත් තේරුම් ගන්න පුළුවන් ඊට පස්සේ උපමේය කියනවා අපි ඒක කොහොමද අපේ ආධ්‍යාත්මික ජීවිතය දිනු කරගැනීමේදී උපමා කරගන්නේ උපමේයට ගන්න කියලා උපමාව තමයි මේ ලෝකේ සිදුවෙන හැම දෙයක්ම පිලිවලට ජවනිකා කීපයකින් එකින් එක හේතුඵල සම්බන්ධකින් සිද්ධ වෙනවා. අපි දකින්නේ එක සංසිද්ධියයි එක ජවනිකාවයි ඊට පස්සේ අපි ඔක්කොම තේරුම් ගන්න උත්සාහ කරාට අර හේතුඵල પરම්පරාව දැක්කේ නැත්තම් අපිට හිතා ගන්න බෑ සම්පූර්ණ චිත්‍රය. ඒ නිසා බයර දන්න පොඩි ජවනිකාවක් අල්ලගෙන ඒකට ඔක්කොම විස්තර සපයන් හදනවා සීමිත සාක්ෂියතුව සීමිත නිරීක්ෂණයතුව ඒක නිසා අපේ විනිශ්චය කවදාවත් yaad වෙන්නේ සර්වජන් වහන්සේ විනුවට විනිශ්චයකට එළඹෙන්නේ සම්පූර්ණ පසුබිම දැනගෙන. ඒ නිසා අපිට එක ජවනිකාවකින් එක සිද්ධියකින් ප්‍රමාණ කරන්න බෑ. ඉතින් ඒ බව පෙන්වන්න සර්වජන්සේ සඳහන් කරනවා මේ සූර්ය උදාව කියන එක තමයි දවසේ උදාව. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන හැමදේම ශක්ති ප්‍රභවය ඔක්කොම වෙලාව හැදිලා තියෙන්නේ දිශාව හැදිලා තියෙන ඔක්කොම සූර්යාට මුල් වෙලා. මේ සූර්යා උදා වෙන්නේත් නිමිති පහල කරලා එහෙම නැත්නම් මම එන බව දැනගනිලා කියලා කල්ැතුව පුබ්බ නිමිත්තන් පූර්වාංගම දේවල් පෙන්නලා. සූර්යස්ස බික්කවේ උදේතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං මහණෙනි මේ සූර්ය උදාව පවා අවුරුදු කෝටි ගාණක් මේක සිද්ධ වුණාට ඒක සිද්ධ වෙන්නේ පූර්වංගම පූර්ව නිමිති ඇතුව හරියට නිකන් අරුණ වාගේ අරුණේ එවිල්ල තමයි ඉර නැගෙන්නේ. ඉතින් ඒ වාගේ මේ ලෝකේ කවදාකවත් හදිසි කරදර කියලා જાතියක් නැහැ. ඒ ඔක්කොටම හේතු තියෙනවා. ඒ හේතුව දැක්කම තව ටිකකින් කරදරයක් වෙන බව තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍ය ලෝකයේ ওই ස්පිරිතාල වල එහෙම නම් ආජීෂ අනතුරු වාට්ටුවයි සාමාන්‍ය අනතුරු වාට්ටුවයි කියලා දෙකක් තියෙනවා. අනිකුත් හැම ලෙඩකටම රෝග මූලයක් තියෙනවා. එහෙම නැත්නම් විෂ බීජයක් තියෙනවා. ඒ විෂ බීජය අනුව තමයි ලෙඩේ ඇති වෙන්නේ. විෂ බීජ එක රැක වෙච්ච එකක් නෙවෙයි. කාලයක් වැඩි අබ්බහියට ගිහිල්ලා කාලයක් වැඩි අසුරට ගිහිල්ලා ඇති කරගන්න එකක්. ඒ නිසා ආදිසිය ලෙඩ වුණාට පස්සේ තටමලා කෑ ගහලා විෂාද බැඳගෙන අඬල වැඩක් නැහැ. ඒකේ මුල ඇති වෙච්ච එකට තමයි වග කියනවා නම් හඳන්න දෙයක් නැහැ. ඊට පස්සේ ආදිසිය අනතුරු ගත්තොත් ඒක සංසාර රෝගෙට එන එකක්. මේ සාමාන්‍ය දිනදා ජීවිතේ කායික රෝග නෙවෙයි සංසාර රෝගයක්.
ජාති ජරා ව්‍යාධි මරණ. ඒක ආවට පස්සේ ඊසාතපරගෙන අඬනවා අල්ලපු ගෙදර මනුස්සයට වෙච්චාමත් අඬනවා දරුවන්ට වෙච්චාමත් අඬනවා. ඉතින් අපි හිතනවා අඬන තරමට මේ තේනියස තියෙනවා කැක්කම තියෙනවා අනුකම්පාව තියෙනවා. හැබැයි කියන දින අඬන තරමට තක తీරු කියලා තමයි. මට අවුරුදු 25 වෙනකොට ඒ අපච්චිගේ වියෝගයේ සිද්ධ වුණා. මේ මම බොහොම ළඟින් ඇසුරු කරලා උදව් කරපු නිසා මේකෙදී ඇඬුවා කියන්නේ ඕගොල්ලන්ට හිතන්න හම්බෙන්නේ නැහැ මං අඬපු හැටි. මුළු ඇඟම දාඩිය දාලා අඬ අඬ වැටෙනකොට මගේ ශරම දෙකට පැනනවා. වෙන කෙනෙක් වෙදිකාලක් ගෙනලා ඉතුව මට කලන්තය හැදෙනවා, පනිනවා, අඬනවා. හැබැයි මට යටින් තේරෙන මොකද්ද බොරුවක් යන බවත්. ඒක ප්‍රතිවිරුද්ධ පැත්තේ. ඉතින් පස්සේ ඒ දවස්වල මේ සුමේද මට වන්දනේ තාපස කෙනෙක් අපේ ගමට ගියාට පස්සේ මම දැකලා නෙමෙයි එයා කිව්වා මේ කවුරුත් නැති වෙච්චාම අඬන්නේ වෙච්චි පාඩුවේ තරමට තමයි කිව්වා. මට වහ කන්ද හිතුණා අඬන්නේ කියන වචනෙන්න කියනවා ඔබ නැතුව කොහොමද ඉන්නේ අනේ කියලා කියන්නේ වෙච්චි පාඩුවට තමයි. ඉතින් මට හිතුවා මේ අක්ෂා මේ පපුවට දැමලා යනවා වගේ මට බැන්නට මට නෙමෙයි මම දැකලා නෙමෙයි කියන්නේ මම කිය ආය කල්පනා කර ඇත්තටම අඬනකොට මට එහෙම පාඩුවට දැරුවේ නැත්තම් අප්පච්චිර තියෙන දරු තේමී අතරද කියා මෝඩගම්මයි ඉතින් ඒක නිසා මේ කොළඹ හැම මැරිච්චාම අඬන කට්ටිය මීගුමින් ගෙන්නනවා නැත්තම් ලැජ්ජයිනේ ගෙදර කට්ටියට යන්නේ නැහැයිද මේකම ඉන්න වෙනම බීලා අඬන කාන්තාව ඒගොල්ලෝ ඇවිල්ලා කියන අඬ හැරේ කියලා අඬනවා කියලා දුක් ගැනවිල කියලා අඬනවා. ඉතින් ඒ වගේ අපි ඔය මොන හරි කරදරයක් වෙලා අඬව පහන්නේ අනිමේ ඇයි මට මේක වුනේ මම මේ හරි අහිංසක කෙනා මට මේක වුනේ කියලා කියන්න දෙන්න නිකන් අපි කවදාකවත් මේ පැරදි ජීවන රටාවක් ගිහිලා වරද්දගත් එකක් කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් සරුවච්චන් වහන්සේ ගාව එහෙම අපිව නලවන්න පිනවන්න ඕනකමක් නැහැ. මේ ලෝකේ හදිසි අනතුරු කියලා જાතියක් නැහැ. විශේෂම විපස්සනාවේ නැහැ. විපස්සනායි හරියටම පෙළපතක් තියෙනවා. සිද්ධි પરම්පරාවක් තියෙනවා. ඒ සිද්ධි પરම්පරාව ගෑනුන්ටත් එකයි, පිරිමින්ටත් එකයි, පැවිද්දට දෙකයි, පැවිද්දට එකයි හේතු තියෙනනම් ඵල එනවා. ඒකට අපි දන්නේ මම එහෙම කිසිම හේතුවක් මම කරලා නැහැ. ඇයි මට මේ නපුරු ඵලයක් ආවේ? ඇයි මට මේ දේ වුනේ කියලා අපි ඉශාත බඳගෙන ඇඬුවට සර්වඥාන්සේ අපි දිහා බලලා අඬන්නේ නැහැ. ඒ නිසා සූර්ය උදා වෙන්නත් හේතුවක් තියෙනවා, පූර්ව ලක්ෂණයක් තියෙනවා, පුබ්බංගමක් තියෙනවා, අරුණ නැගිනවා, අරුණ නැගලා ලංකාව වගේ රටක විනාඩි 30කට පස්සේ සූර්ය උදාව සිද්ධ වෙනවා. ඒ වගේම තමයි චරවචන්සේ සඳහන් කරන බුල කොච්චර ප්‍රාර්ථනා කරත් තමන්ට බෝධි අංග පහළ වෙන්න, තමන් මේ කරන කටයුත්ත නිවනට බර වෙන්න, නිවන දිහාට නැමෙන්න පූර්වංගව දේවල් තියෙනවා. ඒ වුණාට පස්සේ තමයි නිවන ලැබෙන්නේ. එහෙම නැතුව මේ පැතුවට පිංකම් කරාට ආශා වුණාට ලැබෙන්නේ නැහැ. අර ඔක්කොම තියන මේ හේතු සපයනවා. ඒ හේතු සපේනකොටත් සමහර තැන්වල සර්වචනන්සේ ඒක හේතු කෝපෙන්නනවා. මෙන්න මේකයි ආසන්න හේතුව කියලා. නමුත් ඒකත් සමහරලාට බහු හේතුකයි. නමුත් සර්වචනන්සේ අවබෝධයේ පිණිස හේතු සියල්ලෙහිම ප්‍රධාන එක පෙන්නනවා. මෙතන පෙන්නන්නේ වගේ ඒක හේතුකව ඒව මේව කෝබික්කවේ සත්තන්නම් බොජ්ජංගාණං උප්පාදාය ඒවං පුබ්බ නිමිත්තං ඒතං පුබ්බංගමං යදිදං යෝනිසෝ මනසිකාරෝ. ඒ නිසා මේ බෝධිහංග පහළ වෙන්න අපිට යෝනිසෝ මනසිකාරේ තියෙන්න ඕන. යෝනිසෝ මනසිකාරේ තියෙන කෙනාට විතරයි බොජ්ජංග බුද්ධිය රසින්න වෙලා අධිකාරී ශක්තියක් ඇතුව මගේ කියලා කියන්න පුළුවන් විදිහට පහළ වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරී කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. එහෙම නැත්නම් දේවල් දිහා සම්ප්‍රදානුකූලව නොවි රැඩිකල් වාදී විදියට විප්ලවීය විදියට කල්පනා කරන පුරුදු වෙච්ච කෙනාට විතරයි අපි මේ වඩන ධර්ම බෝධියට නැඹුරු වෙන්නේ. අනික නැත්නම් අපි මේ සංසාරේ වඩා ගන්න කරන වැඩ විතරයි වෙන්නේ. ආසනිකයේ යෝනිසමචකාරයෙන් තොරව කරන සෑම කටයුත්තකදීම දැන හෝ නොදැන සංසාරේ වැඩෙනවා. යෝනිසමචකාරයෙන් යුක්තව වැඩ කළත් වැඩ නොකළත් සංසාරේ කිටියි.
ඉතින් අපි දැනගන්න ඕනේ සංසාරේ කෙටි කරන මේ බොජ්ජංග කියනවල් පහළ වෙන්නේ මනුෂ්‍යගේ හිතේ තමයි. අන්නේ පහළ වෙන්නේ ඉස්සලා ඒ බුද්ධලයටම මානසිකාරේ පහළ වෙනවා නුවණට බර. අයෝනිසෝ නෙවෙයි යෝනිසෝ මානසිකාර. ඒ නිසා මානසිකාරේ කියන එක හැම කෙනෙකුටම තියෙන එකක්. ඒක යෝනිසෝද අයෝනිසෝද නුවණද මෝඩකමද සම්ප්‍රදාන කූල ක්‍රමේද රැඩිකල් වාදී ක්‍රමේද කියන එක මාරුව තමයි අපේ ජීවිතයේ සිදුවෙන පරිණාමය. බුදු දැක්ක කියන්නේ ඒකට, ධර්ම දැක්ක කියන්නේ ඒකට, සංඝය දැක්කයි කියන්නේ ඒකට, සිල් ලකින්නේ ඒකට. ඒ නිසා මේ ලැබිච්ච මේ ත්‍රිවිධ රත්නය, ඔබේ අපේ සීලය අපි ඉස්සල දැනගන්න ඕනේ. යෝනිසෝමනසිකාරයේ පිට මෙහෙවගත්තොත් යෝනිසෝමනසිකාරයේ විසින් අපේ හිත බොජ්ජංගල්ට හරවන බෝධි අංගයට හරවනවා. එතකොට අපි මේ කරන පින්කම් සංසාර සපපන දාන්න මේ කරන්නේ. ඒකට අපි කියනවා පාරමිතා ශීර්ෂයෙන් කරනවායි කියලා. සංසාර පැත්තෙන් කරුවම සාර්ථක වෙනවා. ආගමික ජීවිතේ සාර්ථක වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තමයි ආගම කියන්නේ. ඒක ධර්මයේ කියන්නේ ඒ කරන දේ පාරමිතා ශීර්ෂයකට වැටෙනවා. තල්ලු කරලා දානවා ඕපනයික ගුණයෙන් පර ලෝකෝත්තර පැත්තට. තාම ලෝකෝත්තර වෙලා නැහැ. හැබැයි තමයි තේරෙනවා ඉස්සර වගේ මේ පිංකම් කරන්නේ ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට නෙවෙයි. මේක මමයේ මේක මාගේ මේක මගේ ආත්මය කියා ගන්නට නෙවෙයි. මේ හේතුඵල ධර්මයේ තේරුම් ගんだයි එතන මේ දුක කියන එක තේරුම් ගんだයි කියන එක වැටහෙන්න පටන් අරගන්න. ඒ වැටහෙන්න පටන් ගැනීම සහ යෝනිසමස්කාරයේ පහළ වීම දෙකම අහම්බයක් මේ සංසාරේ. කදාකෝ සැලසුම් කරලා කරන්න බෑ. අපි කරගෙන කරගෙන යනකොට අපිට කල්යාණ මිත්‍රෝ ලැබීම, සද්ධර්මයේ ඇහිීම, යෝනිසමස්කාරයේ පහළ වීම වගේ දේවල් අහඹ දෙයක්. ඒක නිසා හරි සුන්දර දෙයක් මේක. හරිම සාහිත්‍යයට බර දෙයක් මේක. සෞන්දර්යාත්මක දෙයක් මේක. ඉතින් ඒ නිසා බුදුජානක බය නැතු ඕන කෙනෙකුට කියනවා ඇවිල්ලා බලන්න මේක කරන්න. මොකද මේක හරි සුන්දරයි. යම් තැනක යෝනිසමස්කාරයේ පහළුණොත් ඒක හිතනවා අනේ ලෝකෙ සියල්ලටම පහළ කරන්න නැත්තම් කියලා. අනේ ඔක්කොටම මේ ලීඩි බෝ කරන්න නැත්තම් කියලා හිතනවා. ඒ නිසායි ඒ ඉපස්සික කියලා සර්වචන්සු මේ ධර්මයට කතා කරන්නේ. ඉතින් ඒක නිසා අපි මේ ධර්ම දේශනාවේ අද දවසේ බලාපොරොත්තු වෙන්නේ අපි මේ යෝනිසමස්කාරයේ සහ බොජ්ජංග බෝධි අංග බෝධියට නැමිච්ච බවයි සාකච්ඡා කරන්න යන්නේ. ඒතර මේ බෝධියට නැමෙන අංග බෝධි අංග හතක් බොජ්ජංග වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒක මේ කවුරුත් වගේ දන්නවා. ඒක සති සම්බොජ්ජංගේ පටන් ගත්තේ අපි ඉස්සලාම. එහෙමයි තමයි මේ ධර්ම දේශනාවලිය පටන් ගත්තේ. ඊට පස්සේ ධම්ම විචේ වීරි පිටිය පීටි පාසදී පීටිය සමාධි ධම්ම විචේ වීරිය පීටි පාසදී අන්තිමට උපේක්ෂාවෙන් ඉවර වෙනවා. ඒ ඇත්තටම කියනවනම් ගිය විශක්කීටි ඉස්සලා ධර්මදේශනාවේදී අපි මේ උපේක්ෂා සම්බොජ්ජංගියම තමයි ඉතරහට ගත්තේ. නමුත් මට හිතුණා ඒකම තව පොඩ්ඩක් ඉස්සරහට අද දවසෙත් අපි විග්‍රහ කරගනිමු. අද දවල් අපි සාකච්ඡා කරපු ප්‍රශ්නත් එක්ක බලනකොට කොච්චරක් දුරට භාවනා කරන කෙනාට ඒ විදිහට උපේක්ෂා පිළිබඳ අවබෝධයක් අවශ්‍යද? තමන්ගේ කමඨහන තමන්ටම සුද්ධ කරගන්න. ලේසි වැඩක් නිසා නෙමෙයි මම මේ කියන්නේ. නමුත් සමහර ඇත්තන්ට ඒ තරම් තීක්ෂණ බුද්ධිය තියෙනවා, කුශාග්‍ර බුද්ධිය තියෙනවා. ඉතින් ඇත්තන්ට ධර්ම දේශනාවත් එතකොට කමඨාන් සුද්ධ කිරීමක් වෙනවා. ඒක නිසා අපිට ධර්ම දේශනාදී බලාපොරොත්තු වෙන්නේ යෝනිසමනිස්කාරයත් උපේක්ෂාගෙන සම්බොජ්ජංගයත් අතර තියෙන නේද සම්බන්ධකම. ඒකට මම මේ තාක්කල් මේ කරගෙන යන ආධ්‍යාත්මික ජීවිතයේ මේ දෙකට යාවෙන විදියට මේ දෙක වැඩෙන විදියට මම කොච්චර ක්‍රියාත්මක වෙලා තියෙනවද කොයි කොයි පැතිවලින් මට ඒක තව දියුණු පවුණු කරගන්න පුළුවන්ද ඒකට කියනවා අනුග්‍රහ කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ සියලු කටයුතු පටන් අරගන්නේ මේක පිළිබඳ දැනුමින් තමයි. මේක පිළිබඳව පොතේ දැනුමින් මූල ධර්ම දැනුමින් නමුත් අපි දැක්ක කමඨාන් සුද්ධ කරනකොට මේ මූලධර්ම දැනුමම යෝගාවචරයට කරදරයක් වෙලා බරක් වෙලා පහන අවුල් කරන තැනකුත් තියෙනවා. ඉතින් එතකොට මේ දැනුම ඉදිරි ගමනට කොහොමද උදව් කරන්නේ? දැනුම අවුලට කොහොමද උදව් කරන්නේ කියන මේ දෙක නිසා අපිට එක පාරෙන් එක බණකින් මේක තේරුම් ගන්න බෑ. ඉනේන අද්දකීම බලලා
තමන්ට ලැබෙන පළප්‍රෝජනීය පව භාවනා ප්‍රතිපලයේ පව ප්‍රශ්නයක් කරගන්න වෙලාවක් අපට තියෙනවා. භාවනා ප්‍රතිපලයේ නිසා උනන්දුවක් දහයකට ඇති වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ දෙක තමයි මම කියු මේක අහම්බයක්. ඒ නිසා අපි බහතෝරන දරුවන් වාගේ අහිංසකව මේකට නැවත නැවත යෙදිලා වෙන විදිහට කියනවා මාන්නේ වැත්තක තියලා. මමියා වැත්තක තියලා. තණ්හාව වැත්තක තියලා. දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න වැඩි හිටියෙක් වාගේ නැවත නැවතත් මේක කරන්න ඕන. අන්නේ කිරීමේදී මේ යෝනිසමස්කාරයේ සහ උපේක්ෂාව අතර තියෙන සම්බන්ධය සලකා බලන්න යන්නේ. ඉතින් ඒ අනුව උපේක්ෂාව ගත්තොත් මේ උපේක්ෂා વિશે පමණක් විසුද්ධි මාර්ගයේ වගේ පොත ලියන යුගයට එනකොට දසආකාරකින් විස්තර කරලා තියෙනවා. උපේක්ෂාව 10ක් අපේ තේරවාද සාසනයේ සඳහන් කරන්නේ. ඒ නිසා අපිට පේනවා උපේක්ෂාව පිළිබඳ අර්ථකථනයේ පවා උපේක්ෂාවේ නිර්වචනයේ පවා දවසින් දවස මාරු වෙනවා. ඒක පරිණාමයකට ලක් වෙනවා. ඒ පරිණාමයට ලක් වෙනකොට තමන් අද ඉන්නේ මේ වගේ තැනකය මේ උපේක්ෂාවම මේ වීඩියෝ මේරුවාට පස්සේ වඩා යෝනිසමනසිකාට බර වුණාට පස්සේ කොහොමදයි ක්‍රියාත්මක වෙන්නේ දැන් මම පහු කරගෙන ආපු උපේක්ෂාවල් කොහොමද කියන එක තාර්කිකව ඉගෙන ගන්න කෙනාට සුතමේ ඥානයක් වෙනවා. ඉතින් ඒක නිසා මේ උපේක්ෂාව කියන මාතෘකාවට කීප පැත්තකින් බැහැ ගන්න පුළුවන් බෞද්ධ පිරිසකට. රූප ධ්‍යාන ගැන කතා කරනකොටත් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියලා හතරවෙනි ධ්‍යානය උපේක්ඛාව තමයි ඉස්සර වෙලා තියෙන්නේ. උපේක්ඛා සතිපාරිශුද්ධින් චතුත්ථ ඥාන සමාධි කියලා තමයි සර්වඥාන්සේ සම්මා සමාධි විස්තර කරන්නේ. එතකොට අපි කියුවත් මේ රූප ධ්‍යාන හතර දිගේ කල්පනා කරන සමත යෝගාවචරයේ දැක්කොත් අත් දකින්නවනම් සම්බන්ධ වෙනවනම් ඒකේ පළවෙනිම ධ්‍යානගත වීම නැත්නම් ධ්‍යානයට සමවැදීම එම නැත්තං අර්පණාවට වැත ගැනීම කියලා කියන්නේ තමන් ඉදිරියෙන් තියාගත් අරමුණට ස්මෝලෙ ලෝකෙම අමතක කරලා අරමුණට බැස ගන්නවා. අරමුණට විතර්කේ නගිනවා. අරමුණට නිමග්න වෙනවා. ගේවා දිනවා. මෙන්න මේ වචන සර්වචන්සේ සඳහන් කරනවා. ඒ නිසා අපි ඒක මේ සමතේ විස්තර කරනවා මේ විදිහට විපස්සනා පැත්තෙන් උත් කියන්න පුළුවන් යම් චිත්තක්ෂණයක අපිට ඕනේ අරමුණේට හිත ගෙහිලා යා හොඳටම යෝනිසමනස්කාරයෙන් දන්නවනම් මගේ හිත වෙන තැනක නෙමෙයි මෙතනයි තියෙන්නේ කියලා යෑම එකක් ගිය බව දැන ගැනීම තව එකක් ආන්නේ දෙකවට පස්සේ ඥානේ ආඩ්‍ය වීමක් වෙනවා. මෙන්න මේ ආඩ්‍ය වීම යකඩෙන් බාල්දියක් හදලා ගැල්වනයිස් කරා වගේ ගැල්වනයිස් කරලා පස්සේ කායි මලකට කන්නේ කාලයක් යකඩ ගතිය නැතුව එළිය තියන්න පුළුවන්. අන්නේ වගේ මේ පන්නරේ තැබීම යෝනිසෝ මනසිකාරයෙන් පන්නරේ තැබීමටම කිට්ටු අර්ථයක් දෙනවා මේ සතිය සම්පජඤ්ඤයෙන් තෙද ගන්න එක. එනිසා විපස්සනා පැත්තෙන් යනකොට සති සම්පජඤ්ඤ කියලා වචන දෙකක් අපි පාවිච්චි කරනවා. සති සම්පජඤ්ඤේ මේ ප්‍රඥා චෛතසිකේ කතා කරන ඥාඥ කියලා කියන්නේ ඥානයට. එතකොට යෝනිසෝමනසිකාරයත් ඥානීය දෙන දිහාවට යන්න පුළුවන් නැත්නම් ඥානේ කඩන දිහාවට යන්න පුළුවන්. ඒකට කියනවා අයෝනිසෝමනසිකාරය කියනවා ඥානේ කඩන බාධා කරන පැත්ත මෝඩකම මෝඩකමින් කල්පනා කිරීම. ඥානෙන් කල්පනා කිරීමට කියනවා නුවණින් කල්පනා කිරීම කියලා යෝනිසෝමනසිකාරය කියලා. එනිසා අපි මෙහෙම ගනිමු අපි හතර ඉරියව්ව ගත කරනවා කියලා දල වශයෙන් ගත්තොත් ඇත්තටම කිව්වොත් අපිට ඉරියව් 84000ක් තියෙනවා. මේ ප්‍රධාන ඉරියව් හතර තමයි මේ හිටගෙන ඉඳගෙන නිදාගෙන මේ ඇවිදින් කියලා කියන්නේ. මේ හතර ඉරියව්ව ගත කරන වෙලාවේදී මම ඉන්නේ මේ ඉරියව්වේ කියලා දැනගන්න වෙලාව. මම ඉන්නේ මේ ඉරියව්වේ කියලා අවබෝධ කරගන්න වෙලාවේදී ඒක ප්‍රත්‍යක්ෂ කරන්න නම් හිත සතිමත් වෙලා තියෙනවා. මම දැන් ඉන්නේ ඉඳගෙන මම ඉඳගෙන ඉන්න බදන්. ඊට පස්සේ සාපේක්ෂව මම හිත ගන්නවා සක්මන් කරනවා මම දන්නවා දැන් ඉඳගෙන නෙවෙයි මම ඉන්නේ හිටගෙන කියලා. එතකොට ඒක නා මේක සතිය දන්නවා මම ඉඳගෙන ඉන්නකොට තියෙන සතිය සහ හිටගෙන ඉන්නකොට තියෙන සතිය මේක සම්පජඤ්ඤයක් වශයෙන් ප්‍රතික්ෂේපණය කරන්නේ සම්පජඤ්ඤයක් වශයෙන් මේක
තාවුරු කරගන්නේ ඉඳගෙන ඉන්නකොට තමයි වැටහෙන දේ හිටගෙන ඉන්නකොට වැටහෙන දේෙන් වෙන් කරලා නිරවුල්ව කියන්න පුළුවන් නම් ඒ කෙනාට විතරක් නෙවෙයි ළඟ ඉන්න කෙනාට කියලා හරියට මෙයා හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නේ හීනකින්වත් මත් වෙලාවත් නිදිමතේ නෙවෙයි හොඳ අවදියකින් මෙන්න මේ ස්පර්ශ නිසා හිටගෙන ඉන්නකින් ඉඳගෙන ඉන්නක වෙන් වෙනවා මෙන්න මේ වගේ ඉරියව්ව සැයෙන් මේ හතරේ වෙනස් වීම දැක ගන්නා නම් දැක ගන්නා සුළු මෙහෙවීමක් තියෙනවා නම් දැක ගන්නා සුළු භාවනා ශිල්පයක් හික්මීමක් ශික්ෂාවක් තියෙනවා නම් ඒක නාට මේ සතිය වඩන්නේ ඉඳගෙනම ඉන්න ඕන කතාවක් නෑ හිටගෙන හිටියත් ඇවිදින් හිටියත් නිදාගෙන හිටියත් ඉන්න ඉරියව්වට සහිත ගන්න පුළුවන්කම තදබල කායික මානසික රෝගයක් නැති කෙනෙකුට ලැබිලා තියෙන ලොකු භාග්යයක් ගත්තට පස්සේ මේ තමන්ගේ මේ කයේ හිතේ ලෙඩක් නැති කෙනාට තමන්ගේ ඉන්න ඉරියව්වට හිත ගන්න ලැබීම තමයි සාසනය කියන්නේ ඒක තමයි අපිට තියෙන භාග්ය නැත්නම් භව සම්පත්තිය ඒ නිසා ඒ බව දන්නකම ප්‍රමෝදයක් කරගන්න දන්නවනම් ඒ බව දන්නකම ප්‍රීතියක් කරගන්න දන්නවනම් පස්සද්ධියක් කරගන්න දන්නවනම් සම්පජඤ්ඤය තියෙන කෙනාට විතරයි මේ පීචි පස්සද්ධි පහළ වෙන්නේ අනිත් කෙනාට තේරෙන්නේ නැහැ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවට දන්නේ කේ වටිනාකම මොකද්ද කියලා තේරෙන්නේ ඒ කෙනාට කල්පනා වෙන්නේ මීට වැඩිය හොඳයි දඹදිව ගියා නම් මීට වැඩිය හොඳයි අටපිරිකර පූජා කරා නම් ඒ අටපිරිකර මේ ටෙට්‍රන් කොට නම් ඊට වැඩිය හොඳයි එහෙම නැත්තම් මොනවද මේ දවස් වල කටින් පිංගම් කියනකොට හතියට තියෙනවා මේ අර සිවුරු මේ සිවුරු ඉති මේව ගැන කල්පනා කරන මිසක මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගැනීම ඊට වඩා පිංගමක් කියලා කියන්න ගියාම ලංකා විපස්සනා එකවත් කැමති වෙයිද දන්නේ නැහැ මම මේක කියනකොට. මොකද එවැනි තාර්ක එවැනි විප්ලවීය චින්තනයක් මේ මනුස්සකමක් ලැබිලා එයාට දෙන්න බැරිම જાතිය තමයි බෞද්ධයා. මොකද බෞද්ධයාට උනේ පින්කම් කියලා මොනද කරන්න. මේ නිකන් ඉඳගෙන ඉඳීම පිනක් කියලා හිතන්න කැමති වෙයි. ඉඳගෙන ඉන්න ඇති එක නෙමෙයි මම මේක ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නවා දන්නෝ. හැබැයි මේ අනිත් ඔක්කොම පින්කම් වලට වැඩිය මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න සම්පජඤ්ඤය තියෙනවා නම් අඩු ගානේ පරිසරයේ ශබ්ද දූෂණයවත් අඩු වෙනවා කියලා මම කියනවා. දංගලපු ගමන් කචකචේ. තින්කම කිව්වොත් ලවුඩ් ස්පීකර් එක. ගෝසාව. අපි මේ නිස්සද්දතාවයට ගරු කරන සරුවච්චන්හන්සි කියපු ධර්මයට අද මොකද වෙලා තියෙන්නේ? මේක සද්දට දාපු තරමට තින්කම් වෙනවයි කියලා ඕන්නේ එක පැත්තක් පටක් අරගන්න. ඒකට තව බෙර ගහන්න ගෙජ්ජි වල්ලන්න පුළුවන් නම් තව වැඩි වෙනවයි කියලා තව කට්ටියක් පටන් අරගන්න. ගෝසාව එක එක පැති ලින්ක් කර ගන්න පුළුවන් ලොකු පිංකමක් කියලා පටන් ගත්තට පස්සේ එවැනි පරිසරයක හැදිච්ච කෙනෙකුට මේ ඉඳගෙන ඉඳිල්ල ඉඳගෙන ඉනකොට දන්න කම පිංකමක් කියලා කියන්න ගියාම එයාට තේරුම් ගන්න බැරි කම අපි තේරුම් ගන්න ඕනේ. දැන් අනුන්ගේ එක පැත්තක දාන්නකෝ. Taman මේ ඉන්න ඉරියව්ව Taman දැනගන්න පුළුවන්කම මිනිස්සුන්ට විතරක් තියෙන දෙයක්. බුදුබණ කහවගෙනුඩු විතරක් කරන්න පුළුවන් දෙයක්. ඒ සම්මම ඊයට වැඩිය අද චිත්තක්ෂණ කීයක් ඒ විදිහට දැන ගැනීම සඳහා ඉඳගෙන හිටියද ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගත්තද කියලා බැලුවොත් අන්න එක වැඩෙනවනම් අපි කියනවා යෝනිසෝමනසිකාරය වැඩෙනවා සති සම්පජඤ්ඤය වැඩෙනවායි කියලා. ඉතින් මේක අපිට කියලා දෙන්න වෙන්නේ මේ පුණ්‍ය ශේෂ්ඨ මාතෘකාව යටතේ ශීර්ෂය යටතේ කුසල ශීර්ෂය යටතේ. ඒකට මෙතන කියන කුසලය යමක් නොකර සිටීමෙන් ලබන එක. එනිසා කිරීමෙන් ලැබෙන කුසලයේ සහ නොකිරීමෙන් ලැබෙන කුසලයේ කියලා දෙකක් තියෙනවා. ඇත්තටම තියෙනවා. ඒකින් වඩා දක්ෂ මේ පෙට්‍රෝල් වියදම් කරන අතපය කඩාගෙන රණ්ඩු සරුවල් කරගෙන ගෝස කරගෙන කරන පින්කමද? එහෙම නැත්නම් මේ අකිරියෙන් කරන පින්කමද කියලා බැලුවොත් යෝනිසෝමනසිකාරය තිබෙන්නාට ඉච්චර ඒකේ ප්‍රශ්නේ උත්තරේ ඉච්චර දුර නැහැ. යෝනිසෝමනසිකාරය තියෙන එකනට මේක විසඳ ගන්න අමාරු නිසා යාව ගොඩක් ප්‍රශ්න අහනවා පින්කම වඩා දියුණු කරගන්න උත්සාහ කරගන්න මේ පාට කීයක් තියෙනවද සද්ද જાති කීයක් තියෙනවද ගඳ જાති කීයක් තියෙනවද රස જાති කීයක් තියෙනවද පොට්ටබ්බ જાති කීයක් තියෙනවද කියලා ඉතින් මේක වර්ගීකරණය කරනවා අර සරල ප්‍රශ්න දන්නේ නැති නිසා
ඒ මධිපත යම් කිසි කෙනෙක් අකිරියෙන් පින්කම් කිරීමේ යෝනිසමනසකාරයතු වාඩි වෙලා ඉන්නකොට කියනවා අර මනුස්සයාට කිසිම සාසනෙක හැංගීමක් නැහැ අතක් පිට ඇඳක් ඇත් බැඳගෙන පැත්තකට වාඩි වෙලා ඉන්නවයි කියලා. ඒ මනුස්සයා ආසරණයි අනාතයි. දැන් මේ සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න කාලේ මාස 3කින් මම පිටුනම් පානවයි කියලා සරුවච්චන් වහන්සේ ප්‍රකාශ කරා. කරුණාසෙ මහපලෝ දෙදර්ලා ගියා. ඊට පස්සේ කට්ටිය මම හිතන්නේ මේ උඟ දෙක කිඳ ඇති එතන මේ තොරණ ගහන්නේ කොහමද ආදාහණය කරන්නේ කොහමද කට්ටියට කියන්නේ කොහොමද ඊමේල් වලින් දැනෙනවා තව මාස 3කින් ආදාහණය කරනවා ඉන්න වැඩ ඌ ගාල වැඩ ධම්මරතන කියන ආමතුරු කෙනෙක් අධිෂ්ඨානයක් ගත්ත කාමරයකට ගිහිල්ලා සර්වචන්සිය මාස 3කින් බින්නම් පාන ඉතිසලම රහත් වෙන්න ඕන මේ ස්වාමීන් දන්නෙත් නෑ මේ කට්ටිය රහු බැඳගෙන වැඩ කරනවා මේ කට්ටියගේ සභාවට එන්නෙත් නෑ ටිකට භාවනා කරනවා පස්සාර දඟලන පින්කංකාරින්ට කඩි ගාය ඉවසන්න බෑ අර අනේ මේ පනාදීනේ ඉන්න පිරුම මාස තුනක පිරුම පාන පුදුරු චන්නාචර කියලා නඩුවක් දැම්මා අසවල් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගැන කිසිම තැකීමක් නැහැ කිසිම හැඟීමක් නැතුව අපේ කිසිම පින්කමකට සම්බන්ධ වෙන්නේ නැතුව කාමරේට ලා ඉන්නවයි කිය. ඉතින් සරුවත් චන්නාචර පිරුම පානවත් නැහැ නඩුව කතා කරා ධම්මරතට ඉන්නේ යුව මේ කට්ටිය එදින්නම් දිගව නඩුල්ලා ඉස්සක් කියලා කිව්වා. අවල් දවසේ අවල් රැස්වීම තියුණා තොරණ ගැහීමේ සම්බන්ධයෙන් ඒක කොමිටිය අය මේගොල්ල ඒ රැස්වීමට මේ හම්බු ආවේ නැහැ. ඊගාව කට්ටිය තිබුණා මේ ඊමේල් යවන්නේ කට්ටිය මේකේ නායකයා මෙයා ඒ රැස්වීමට ආවෙත් ඉතින් දිගට දිගට තියෙන නඩුක. ඊට පස්සේ පුත්‍රයාංශ ධම්මරත්න හම්බුන ගවා මේ කිරි ඔක්කොම ඇත්තද කියලා ආහම්තුරු මේ අවුල් කරගන්න දුක එහෙමයි ශාංශය. ඇත්ත. ඒකට මේ අර කට්ටිය කිව්වා ඒක නේ අපි කිව්වේ. ඕක නේ කිව්වෝ බලන්න කිසිම හැඟීමක් නැහැ. චෝදනාවට ආයි කට උත්තර නැහැ බරපතල වැඩ ඇතුව සිත දඬුවක් දෙන්න ඕනේ. නමුත් බුදු ඥානසේ විනිශ්චයට එළඹිලා නැහැ. බුදු ඥානසේ වදම්රතන චෝදනාව බාරගත්ත කට උත්තරේ මොකක්ද? බුදු ඥානසේ කලබල මොනක් තේටිවසික සංස්පන් අධිෂ්ඨානයක් ගත්තා. ඔබ ආචරණ තියෙන ලොකුම ගෞරවය තමයි වාචන කම්බුල ලොකුම පූජාව තමයි ඔබ ආචරණ පිරිනවම් පාණ්ඩ ඉස්සලම රහත් වෙන්න ඕනේ කියලා. ඒ නිසා මම පූර්ණ කාලීනව භාවනාවට පිළිමන බුදුරන්සේ සාදු 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 කිව්වා. ඒ පින්කම් කමිටු ලියපු කට්ටිය වෙන්න ඇති මං හිතන්නේ මේ ඉන්නේ දැන්. මොකද කොළඹට ආවොත් ඒක හොඳට පේනවා සැලසුම්. අර සංවිධානයේ මේ සංවිධානයේ අරක කරන්න මේක කරන්න සංවිධානය කරනකොට බණක් භාවනා කරන මිනිස්සයා ඇහැට වැඩිච කුණක් වගේ පේන්නේ. කනේ වාපු කිනිතුල්ලෙක් වගේ පේන්නේ. මුදිනජ පැත්තකල බණ බහන යකිරියන්නේ කරන්නේ නෝ සර්වඥාන්සි කිව්වේ ඒ මනුස්සයා විතරයි අදි කුසලයක් කරන්නේ මේ ධම්මරතන කරන විජේට ආදර්ශයට ඇඩ වැඩ කරන්න ඊගොම මේ පිංකම් කරන්නන් නටන්නන් මල්ගද්ද පිසුන් අරගෙන දඟලන මිනිසු නෙවෙයි මාව පුදන්නේ ප්‍රතිපදාවේ පුදන කට්ටිය කියලා ඒක ප්‍රතික්ෂේප කරන්නත් ඕගොල්ලන්ට බෑ බුදු බුදු අංගපිපේ ඉතිරිසා අන්නේ එතන තියෙන උපේක්ෂාව ගත්තාම යමක් කරලා පෙට්‍රල් පුච්චාගෙන අඳුබඩු කඩාගෙන රණ්ඩු සරුවල් කරගෙන තෝතෝ වරපල ගියාගෙන කරලා පින්කනොත් මේ අඛිරියම් කරන පින්කනොත් දෙකේදී මේ අඛිරියම් කරන පින්කම ශබ්ද තරංග ශබ්ද දූෂණේ වෙන්නේ පරිසර දූෂණේ වෙන්නේ හිච්ච චිත්ත දූෂණ වෙන්නේ ඒකකට හිත නමන්න කුච්චර අධිෂ්ඨාන ශක්තියක් ඕනේ කොච්චර උපේක්ෂාවක් ඕනේ. ඒ මොකද ප්‍රධාන දේ එකක් නිකන් තිබ්බ ගමන් ශරීරය අඬනවා. නටන්න නම් මෙයා බ්‍රේක් dance දාන්නද උඩරට නටුන නටන්න පාතර නටුන නටන්න කිව්ව මේ කිසි කතාවක් නැතුව නටනවා. ඒක තනක හිටපන් කියන්න බෑ. අමාරු. දෙක මේ බුද්ධහවන් කාර්යය ඇවිල්ලා කොනහනවා. හැඟීමක් නැහැ පැත්තකටලා වාඩි වෙලා ඉනෝ අර පිංගමට සම්මාදම් කෙරුවේ නැහැ මේ පිංගමට ආවේ නැහැ කියලා මේ කරන කටයුත්ත නිසා සමාජික වශයෙන් මුත් කෙනේනවා ඇතුළේ මුත් කෙනේනවා මේ කෙනෙහිලි දෙකම තියෙද්දි තව එක චිත්තක්ෂණයක් වාඩි වෙලා ඉන්න මනුස්සයා තුළ තියෙන උපේක්ෂාවතා යෝනසුමනසිකාරී දිහා බලනද මේ ඇතුළෙන් නගල දඟලින් නිසාසෝ පිටින් ලැබෙන චෝදනා නිසා නැගිටලා ගිහිල්ලා මේ පිංගම් වලට සහභාගී දෙන මනුස්සයාගේ තියෙන අයෝනිසුමනසිකාරී දිහා බලනකොට අනුන්ට ආරූඪ කරන්න නැතුව මන්ට ආරූඪ කරලා බලන්න මම ඉන්නේ කොයි පාරද කියලා.
ප්‍රශ්නේ අනුන්ට ආරෝඪ කරන්න අපි නිදර්ශනයක් මතු කරගන්න නැත්නම් කාටවත් ගහන්න කරන්න නෙමෙයි. අපි ආවේ පාරදිගේ තමයි. නමුත් ඉස්සරහට කුසලයෙන් අධි කුසලයට යන්න වංක මාර්ගෙන් ඍජු මාර්ගයට යන්න වංක මාර්ගය දැනගන්න ඕන. බුදුචානන් දිව වංක මාර්ගය පෙන්වන්නේ ගෝමූත්‍ර මාර්ගයේ විදියට. එහෙම නැත්නම් චන්ද්‍ර වංකයේ විදියට. පස්සේ දවසේ හන්දේ නියොත්ත වගේ තියෙනවා ඒ වංක චිත චපල හිත. වංක මාර්ගයේ ඍජු මාර්ගයේ වෙන එක. ඒ නිසා අපිට අර වංක මාර්ගයේ ගිහිලා ඍජු මාර්ගයට යනකොට යෝනිසමනස්කාරය අවශ්‍ය වෙනවා, උපේක්ෂාව අවශ්‍ය වෙනවා. ඒ විදියට ගිහිල්ලා මම පැයක් නැත්නම් පැය භාගයක් නැත්නම් විනාඩි 5ක් හරි කය හොල්ලන්න නැතුව තියාගෙන ඉඳලා මම මේ හිටපු එක තමයි මුළු සංසාරෙම කරපු ලොකුම පින කියලා ප්‍රමෝදේ පහල වුණා නම්, සතුට පහල වුණා නම් ඒ පුද්ගලයා මේ ශරීරයේ ඇතුළත මට මේ විනාඩිය ගත කරන්න අරමුණු වෙච්ච එක නිමිති වෙච්ච එක වෙනදට වඩා ඇසුරු කරන්න වෙනවනේ. වෙනදට වඩා ඒක ගැන ස්වභාවික ලක්ෂණ ගති කියන්න පුළුවන් ගතියක් එනවනේ මේ ශරීරයත් එක්ක ඇසුරු කරනකොට, ශරීරයත් එක්ක මිත්‍ර වෙනකොට, ශරීරයත් එක්ක හාද වෙනකොට. ආන්න ඒක සතුටින් ප්‍රකාශ කිරීම තමයි කමඨම් වාර්තාව කියන්නේ. ඒක නැතුව මේ කයට හිත සමාදාන සතුටින් සමාදානෙන් ඇතුල් කරලා ඒක ප්‍රමෝදයකට පත් කරගන්න නැති ගමන ආධ්‍යාත්මයේ ඇත්තේ නෑ. ආධ්‍යාත්මික නැතිවෙන් පටන් ගන්නවා. මෙතනදී ප්‍රමෝදය ඇති කරගන්න වෙනුවට ඇඟෙන් එන අමාරුකම් නිසා අපි කනස්සලු බවට පත් වෙනවා. සැක පහල කරනවා. අනතුරු ගතියකට පත් වෙනවා. එහෙම නැත්නම් කට්ටිය ඇවිල්ලා කියනවා ඔහොම ඉදරන් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ, කීයක් කරේ පින් කටියට දාපන්, අපිට සම්මාදමත් දීපන්, නැත්නම් අහවල් වැඩේ කරපන් කියලා රට්ටු ඇවිල්ලා දඟලනකොටත් තමන්න පොඩි බාහිර සමාජික වශයෙන් සැකයක් එනවා. අන්නේ දෙකම විඳලා ඉක්මනට පුළුවන් තරම් ප්‍රමෝදයක් ඉස්සරහට යන්න තරම් තරුණ ප්‍රීතියක් ඒ කිනාගාව තියෙනවා නම් ඒ කිනායක උපයන්නේ දඟලලා නෙවෙයි කයට හිත ගැනීමෙන්. ඊට පස්සේ ඒ කයේ හිත නිමග්න වෙන්න නම් මේක අනුමත කරන්න එපා, මේක පිළිගෙන යන්න එපා, මේකට කැමැති වෙන්න එපා. අන්නේ කැමැත්ත කුසලයේ තියෙන අදි කුසලයේ තියෙන මේ කැමැත්තට අපි කුසල ඡන්දය කියලා කියනවා. ඒක අකමැත්තට කාම ඡන්දය කියලා කියනවා. කාම ඡන්දය කියන්නේ විවිධ ආකාර දේවල්. ඒක අරමුණක වැඩි වෙන්නේ වැඩි චිත්තක්ෂර ගණක් කියන එක නෙමෙයි. ඉරියව් මාරු කරනවා විවිධ ආකාර දේවල් කරන එකට කියනවා කාම ඡන්දය කියලා. ඒක ඉරියවට ඉන්න නම් ඒ ඉන්දීම කුසලයක්, ඒ ඉන්දීම දක්ෂකමක්, ඒ ඉන්දීම ප්‍රමෝදයක්, ඒ ඉන්දීම ප්‍රීතියක් පාඩපත් කරගන්න මේ පුද්ගලයා තුළ පෙරදැක්මක් තියෙනවා. මේ පෙරදැක්ම ඇවිල්ලා ඒකට නිමත්ම වෙච්ච වෙලාවේදී අපි දවල් කතා කරා වගේ සර්වචන්සේ සඳහන් කරන තමන්ගේ ශරීරයේ තියෙන සෛලයක් පාස තමන්ට තේරෙනවා වර්තමානයේ මගේ හිත පවත්තන්න මේ ශරීරයෙන් නිකුත් වෙන හැම සංඥාවක්ම හැම දැනීමක්ම සතියට අරමුණු කරගත්තට පස්සේ යාර තේරෙනවා මගේ හිත මේ හැම පිරිකේ උකරගත්තා වූ මේ කය ඇතුලේ පවතින්නේ පිට නෙවෙයි. මේ හිත පවතින වර්තමානයේ අතීතය නැගතේ නෙවෙයි. මේ හිත පවතින වෙන කෙනෙක් ගැන නෙවෙයි, තමන් ගැන කියන දැනීමත් ඒ දැනීම පිළිබඳ සතුටත් දෙක එකතු වෙච්චහම පේනවා පිටිච්ච ගතිය. සන්තුෂ්ටි කරගතිය. සම්පත්‍ති කරගතියක්. අන්නේ සම්පත්‍තිය තමයි සාසන සම්පත්‍තිය කියන්නේ. ඒක තියෙන මනුස්සයාට ඒක වැඩි වෙන තමයි භාවනා කරනවා, බෞලීගත කරනවායි කියලා කියන්නේ. ඉතින් උඟ දිනකොට අමාරුයි අර යෝනිසමනසකාරය නැති කෙනාට සැපසේ වාඩි වෙලා ඉනකොට මේ ශරීරයේ අස්පනා පිළ දැකිය හැකි සැපත්. එහෙම නැත්නම් වැඩ කර කර්මාන්තයක් කළ ඉස්සරහට ලබන්න තියෙන සැපත් මේ දෙකෙන් ඉස්සරහට ලබන්න තියෙන සැප කියන්නේ හීනයක් විතරයි. ඔප්පෙචිනතියක ඉතින් ඒකට තටබන මනුස්සයා කියන ඔහොම ඉඳගෙන ඉඳලා නම් තොලකට වේලා ගන්න මේ මෙත් පිඟා ගන්න හැමද මොනවද කරපන් කියලා. ඔය මේ චබුදුන් අදහනවා නම් ධර්මය අදහනවා නම් සංඝයා දාන කියනවා දැඟලුවත් සැප ලැබුණත් උඹ දන්නේ විඳින හැටි. මම මේ චිත්තක්ෂණේ විඳිනවා. වර්තමාන මොහොත විඳිනවා. මෙන්න මේක තමයි බුදුජානන් අපට දීලා තියෙන්නේ වර්තමාන මොහොතේ හිතේ ගැනීම නිසා ඇතිවන ප්‍රමෝදය. අන්නේ ප්‍රමෝදයට নিমগ্ন වෙච්ච චිත්තක්ෂණය සමත පැත්තෙන් සමත ප්‍රධාන පදවෙනි කර්ම ධ්‍යානයේ වශයෙන් සඳහන් කරනවා. ඒ ධ්‍යානය ලැබිච්චාම විතක්ක විචාර පීචි සුඛ ඒකග්ගතා කියලා බරපතර ධ්‍යානංග පහක් පරතවද නම් පහකයි අපිට ලැබෙන අතර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කෝපච්ච කියන බරපතල අකුසල කර්ම පහක් නැති වෙනවා.
මේ චිත්තක්ෂණ මට්ටම වෙන්න පුළුවන් විනාඩි මට්ටමින් තප්පර මට්ටමින් කෝකින් හරි වෙන්න පුළුවන් ආන් ඒ විදිහට මේ ජීවිතය අපි මේ ගත කරන මේ කෙලෙස් බරිත ජීවිතේ තැන් තැන් වල මේ පරිඋත්ทาน කෙලෙස් නැතුව ගත කරන්න පුළුවන් ඒ දේ විතරමයි මරණ මොහොතදී අපිට උදව් වෙන්නේ මේ කොමන නැටුම් කෙලි කොපට සිනාදා මේ නැටුම් සරුවල් මොකක්වත් ඔය මැරෙන්නම ඕනේ නෑ මැරෙන්න කිට් වෙනකොට නෑ එකක්වත් නෑ නමුත් අර ලැබෙන දේ ඒ අතීතවතරත් උදව් කරනවා ඉදිරියටත් යනවා ඒ නිසා ජීවිතේ විදිහට සකස් කරලා පළවෙනි ධ්‍යානෙ ගිය කෙනාට තේරෙනවා මේ තමන්ට අරමුණක හිත පිහිටනවා අරමුණ මොකද්ද කියලා දන්නවා ඒ නිසා ප්‍රීතියක් සුඛයක් පස්සද්ධියක් තියෙනවායි කියලා ඒ බව වැටහෙන්න පටන් අරගන්නකොට කියන්නේ ධ්‍යානයක ඉන්නකොට ඒක ඇතුළේ තියෙන මේ ධ්‍යානාංග ටික වැටහෙන්න පටන් ගන්නකොට යාට තියෙනවා මේ පහ නිසා මට හුද සාධාරණ කල්පනාවක් තියෙනවා නීවරණ පහ නැහැ මේ පහ තියෙනකොට නීවරණ ඉන්න බැයි දෙක ඊට පස්සේ මේක හුරු වෙනකොට මේක පුරුදු වෙනකොට පළවෙනි ධ්‍යානෙ ඉන්නකොට තේරෙනවා මේ නීවරණ තිකිටු උදව් කරා ආව මේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙක විශේෂයෙන්ම දඩබ්බර වෙන්න පටන් ගන්නවා හුරු වෙන්න වෙන්නේක දඩබ්බර වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒකොල්ල මේ ශාරීරික සීමා කරගෙන ඉන්න සීමාවෙන් එළියට පයින් හදනවා ගියන් ලොකු වෙන දරුවෝ තොටිලෙන් එළියට පයින්නවා ගෙදර ජනේලෙන් එළියට පයින්නවා වගේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා අර තිබුණු ප්‍රමෝදය, අර තිබුණු සම්පත්‍ති කරගතිය ඇතිකරන්න උදව් කරපු විතක්ක ਵਿਚාර දෙකම නැතිකරන්න කලබල කරනවා. ඒ නිසා ඒ දෙකෙන් තොර ප්‍රීති සුඛේ රගතා සහිත ප්‍රණීත ධානාංග සහිත දෙවෙනි ධානයට යන්නේ යෝගාවචරයාමේ අද්දකීම් රාශිකෙන් මිසක් නිකම්ම හිතගෙන අදිෂ්ඨාන කරන මට්ටමකින් නෙවෙයි. කුප්පයන්ඩෝ වශී කරන්නේ ඊට පස්සේ මේ ප්‍රීතිය මුල් කරගත්ත දෙවෙනි එකට ගියාට පස්සේ අර විතක්ක ਵਿਚාර කරපු ඒ කඩප්පුලි නොකමන දහවතුරා පට්ටබඳුරු වැඩි ප්‍රීතිය කරන්න පටන් ගන්නවා එතකොට ඒ වලිගෙත් කපලා දානවා ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ සුඛේ තියෙන තාක්කල් මනාපමනාව දෙක තියෙනවා දෙයින් ලොකු ඉසස්තනක මේ සුඛේ නිරාමිස සුඛයක් ආගමික සුඛයක් ආධ්‍යාත්මික සුඛයක් ඒක උනත් තිබුණොත් මනාපමනාප දෙක තියෙනවා මට මනාපමනාප දෙකේ තියෙන භයානකම තේරුම් අරගෙන නැති කිරීමේ අදහසින් තේරුම් අරගෙන උපේක්ඛා ඒකග්ගතා සහිත හතර වෙනි ධ්‍යාන ඥාම ඔන්න උපේක්ඛා කියන වචෙන් අපි කිට්ටු කරනවා මෙතනින්ද ගියාට අනිත් දවසේ ආයෙ භවනා කරනකොට ආයෙත් විතක්ක ਵਿਚාරවල උදව් ඉල්ලන්න වෙනවා ප්‍රීතිය උදව් ඉල්ලන්න වෙනවා ඊට පස්සේ ඉහළට යනකොට යනකොට ආයෙසට මේ ප්‍රතික්ෂේප කරන්න වෙනවා එතකොට තේරෙනවා මෙවුවා මේ අතරමඟදී හම්බ වෙන උපකරණ අවුද ටිකක් මිසක්කා මෙවුවාගේ ස්ථිර නීති ගතියක් නැහැ මේ විදිහට රූප ධ්‍යානවල තියෙන මේ උපේක්ෂාව තේරුම් ගන්න එකම භ්‍රම විහාර උපේක්ෂාවකුත් කියලා තියෙනවා මෙත්ත කරුණා මුදිතා උපේක්ෂා විදියට ඒකෙදි ඔය දින මෛත්‍රිය අතහැරියේ නැත්තම් කරුණාවට යන්න බෑ කරුණාව අතහැරියේ නැත්තම් මුදිතාවට යන්න බෑ මුදිතාව අතහැරියේ නැත්තම් උපේක්ෂාවට යන්න බෑ ඉතින් අපි මෛත්‍රිය ගැන හයියෙන් කතා කරනවායි කියලා කියන්නේ කරුණාවේ ಗುಣ තේරුම් අරගන්නේ මුදිතාවේ ಗುಣ තේරුම් අරගන්නේ උපේක්ෂාවේ තේරුම් අරන්නේ එතෙන්ට යනකොට අර කියන මුල් මුල් ඒවා අතහැරෙනවා. ඒ අතහරින්නේ නරක නිසා නෙවෙයි. ඊට වඩා හොඳ එකක් හම්බ වෙන්න නිසා. අන්නේ හොඳ ඉදිරියේ නෑ. වඩා හොඳ ඉදිරියේ හොඳ අතහරින දෙයට මේ යෝනිසමංස්කාරය කියන වචන කියන්න පුළුවන්. සම්පජඤ්ඤය කියන වචන කියන්න පුළුවන්. මේ විප්ලවීය චින්තනය කියලා කියන්න පුළුවන්. අද මේ පිංකම් කරන අයට වෙලා තියෙන්නේ වඩා හොඳ ඉදිරියේවත් Tamange හොඳ අතාරින්න කැමති නැහැ. ඒක නිසා ඒ අත්තන්ගේ දියුණුවට ප්‍රධාන බාධාව Tamange හොඳ ටික තමයි. වඩා හොඳ පිනිපිනි බදාගත්ත උපයාගත්ත හොඳෙහි ඇලි ගලී වාසය කරන. මේකට කියනවා භවනා රතිය භවනා අරතිය කියලා. දන්නා වගේම චපල වංචනික ෂට ගුණයක් තමන්ගේ ගුණ ටිකට බැඳෙන එක. වඩා හොඳ ගුණ පේන්න තියේදී වඩා හොඳ කල්යාණ මිත්‍රෝ ඉඳැති වඩා හොඳ ගැඹුරු ධර්ම තියේදී වඩා හොඳ සීල අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා තිබියදී අර තමන් හදා වඩාගත්
හොඳ ටිකේ බැඳෙන එක නිසා වඩා හොඳට යාගන්න බැරි වෙනකොට ආයෝනිසමස් කාට වැඩනවා. එයාට කවදාවත් උපේක්ෂාවට යන්න හම්බ වෙන්නේ නැහැ. එයාට කවදාකවත් ජීවිතය තුළ පරිණාමයක් ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉදිරි ගමනක් වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම මතක තියානින්න හොඳ මිනිහට විතරයි වඩා හොඳ පේන්නේ. හොඳ මිනිහ කියලා කියන්නේ නරක මිනිහට වැඩිය හොඳ කෙනෙක්. නමුත් එයා ඒ වඩා හොඳ වෙනුවෙන් කැප වෙන්නේ නැතුව හොඳට ඇලෙනවා නම් ආයෙත් ඕනියම් කරන්න කවුරක්වත් ඕනේ නැහැ. විනවයි අපායක් ඕනේ නැහැ විහිං අල්ල ගන්න. අන්න එතනදී මේ වඩා හොඳ විශේෂ හොඳ පවා පාවා දීම ආගම අතහැරලා ධර්මයට යෑම කියලා කියනවා. ඒක ටිකක් අමාරුයි. අමාරු මොකද පොදු ජනතාවක් වශයෙන් සමාජයක් වශයෙන් ආචාර ධර්ම වල ඉන්නකොට පිරිස ආගමට බඳින්න ලේසි. හැබැයි ඒගොල්ලන්ට ධර්මය අතහැරෙනවා. ආගමේදල ධර්මයට යනකොට සිනගත ඇරෙයි. තමන් තනි වෙන්නේ. අමාරු. ඒක අමාරු. ඒක බලවත් විදිහට අමාරු නෝ ගිහි ජීවිතය ගත කර නැත්තම්. ඊටත් වැඩිය බලවත් අමාරු වෙනවා හරියන මිනිස්සුන්ට. ආගමෙන් කටිතු හරියන කට්ටිය ඉන්නවනේ. පින්කම් එහෙම හොඳට කරන්න තේරෙන කට්ටිය ඉන්නේ. කරන වැඩක් හරියන මිනිස්සු ඉන්නේ. ඒගොල්ලන්ට හරි අමාරු. ඉන්ජායුව නතර වෙන්න කියනවා සාප කරන්න හදනව නෙවෙයි තමයි දැනගන්න ඕනේ හොඳ මිනිහට විතරයි වඩා හොඳ කියන එක පේන්නේ. ඒ වඩා හොඳ පේනකොට හොඳට හොඳ පාවා දීලා ਉਹ වඩා හොඳ ටැනිකන ඕපනයික ගතිය එහෙනම් හොඳින් වඩා හොඳ වීම කුසලයේ අධි කුසලයක් වීම චිත්ත භවනා අධි චිත්ත භවනා කිරීම ප්‍රඥා භවනා අධි ප්‍රඥා භවනා කිරීම මේකට යෝනිසෝ මනසකාරය නැත්තම් එයා ඔක්කොටම අර භවනදී මම හොඳ කෙනෙක් නේ මම මේ දේවල් හොඳ කරනවානේ මම මේ විදියට උපයගත්ත හොම් අමාරු හොයගත්ත හොම් දක්න තියෙන. ඇයි මේ කතා කරන්නේ කියලා. නමුත් එයා හිතර දඩු කරලා බැලුවොත් එයාට ඊට වඩා හොඳ එකක් පෙනිපිනිතියෙදි එක මගාරවන්න තමයි ඒකට තියෙන බීතිකාවල තමයි මේ හොඳේ බැඳෙන්නේ. ඒකට ආයෝනිසමනස්කාරය කියනවා. ඒ යෝගාවචරයට උපේක්ෂාවක් ලැබෙන්නේ. යාර තමන්ගේ හොඳ ටික පෙන්වන්න අඳහැරපෑම එහෙම නැත්නම් අඟ උස්සන එක අයියා වෙන්න හදන එක අක්කා වෙන්න හදන එක මුදුන වෙන්න හදන එක ගරු වෙන්න හදන එක පුතඥයක් අතර නැති කෙනෙක් නැහැ. හැම කෙනෙක් ගාම තියෙනවා. ඉතින් මේ ධර්මයට ගිය කෙනා ඒක පැත්තක තියලා තේරුම් අරගන්නවා ධර්මයට යනකොට ඒ ලැබපු දේවල් නරක නැහැ. කියන්නේ අපි උපයාගත්ත සීල සමාධි ප්‍රත්‍යා කීතිනම නරක නැහැ. නමුත් මේත් එක්ක ඉදිරියට යන්න බෑ. ඒක බිම තියන්න ඕන ගතියක් තියෙනවා. තාවකාලිකව බිම තියන්න ඕන ගතියක්. එතකොට යාට තීරණ පටන් ගන්නවා. එnde තමන් භාවනාවට ඉදිරියෙන් තියාගත්ත අරමුණ පවා ශුම් වෙන්න පටන් ගන්නවා. චතුත්ථ ධ්‍යානයේ අනකොට සිද්ධ වෙන්නේ අර ගොරු සෘතිපුණ ආනාපානේ පවා ශුම් වෙනවා. ඒ ශුම් වීම අගය කරනවායි කියලා කියන්නේ ප්‍රතිපදාවේ දියුණු වගේ කිරීමක්, කෙලෙස් අඩු වීම, අගය කිරීමක්, උපේක්ෂාව අගය කිරීමක්. කාමාරුයි. ගුදිනුවට පෙන්නේ එළිය තියෙන තැනකද අඳුරට ගියා වගේ. උගදිනුවට පෙන්නේ දන්න කින තැනකද ලොන්ඩන් තැනකට ගියා වගේ. උගදිනුවට පෙන්නේ මේ කියන්න පුළුවන් විස්තර කරන්න පුළුවන් තැනකද විස්තර කරන්න බැරි තැනකට ගියා වගේ. උගදිනුවට පෙන්නේ මේ හොත්තට පේන මමයා ඉන්න තැනද මමයා නැත් තැනකට ගියා වගේ. ඉතින් මේක නිකන් සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ බෝම්බ බැඳකට පයින්න කෙනෙක් වගේ තමයි. සියුසයිඩ් බෝම්බ. එහෙම නැත්තම් මේ මොනවද කියන්නේ සියුසයිඩ් බෝම්බින් වලට සීදී නැත ගන්න. ඉතින් කවුද කැමති වෙන්නේ ඒකට? කට්ටියට ඕනේ මේ gediya පිටින් තියාගෙන නිවන් යන්න. මේ දරුවෝ ටිකත් එකතු කරන අල්ලපු ගෙදෙට්ටත් අඬාවේ පාගෙන නිවන් යන්න හදන්නේ. එතකොට ඉතින් නිවන් නෙවෙයි වෙන මොකක් කරන්නම් අඹ වෙයි. සෞපේක්ෂාවට යනකොට ඒ තමන් උපේන ලද සපේන ලද සියලු ලාභ සත්කාර සම්මාන සිලෝක පොඩ්ඩකට පැත්තකට තියන්න පුළුවන් ගතියක් තියෙනවනේ. ඒ වගේම යාර තියෙනුනේ ප්‍රතිපදාව ඉදිරියටනක් තියෙනවා. කෙලෙස් අඩුකමක් තියෙනවා. උපේක්ෂාතනක් තියෙනවා. එනේ මේ උපේක්ෂාව මේ යෝගාවචරෝ දකින්නේ කම්මැලිකමක්, නීරසකමක්, ඒකාකාරීකමක් නිදිමතක් විදියට. එතකොට යාර පේන්න පටන් අර ගන්නවා මේ භාවනා කරනකොට ඒකාකාරීකම ආපු නැති එක්කෙනෙක්වත් මේ පරිශුද්ධිනේ භාවනා කරනකොට නීරසක පහළ වෙච්ච එක්කෙනෙක්වත් මේ පරිශුද්ධිනේ සැක පහළ වෙච්ච නැති බය පහළ වෙච්ච නැති අනිශ්චර පහළ වෙච්ච නැති එතකොට අපි කරන්නේ පිටිපසට ඇවිල්ලා දන්න තැන පටල වෙන්න හදනවා අර නොදන්න තැනට යන්න තරම් පෞරුෂත්වයක් නැහැ යෝනිසමස්කාරයක් නැහැ
සම්පජඤ්ඤයක් නැහැ. ප්‍රතිපදා විදිරියක් පිනිපිරිත් පස්සට එනවා. කෙලෙස් අඩු තැන තියෙද්දිත් කෙලෙස් සහිත තැන බැඳෙනවා. ඉතින් මේ වගේ ගැටලු කර ප්‍රශ්න කර තැනකදී සර්වඥාන්සේ මේ සූත්‍රයේදී යෝනිසෝමනසිකාරය තමයි ඉස්සරහින් පෙන්වන්නේ පූර්වංගම විදියට. මේක ඉස්සලා සූත්‍රයේදී කල්යාණ මිත්‍යාත් පෙන්වනවා මේ වගේම පූර්වංගම විදියට. කල්යාණ මිත්‍යා කියන්නේ ඔන්න ඔය ප්‍රශ්නට මුණ දීලා ගිය කෙනෙක්. යා නොදන්න ශේෂ්ඨිට ගිහිල්ලා තියෙනවා. යා මේකේ ප්‍රතිපදා ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මෙයා ඊට වැඩිය කෙලෙස් අඩුතමකට ගිහිල්ලා තියෙනවා. මම මේට වැඩිය කම්මැලිකම නීරසකමට මෝහන දීලා ඒක ආධ්‍යාත්මයක් කරගෙන තියෙන එක සුඛයක් කරගෙන තිනා ඒක ප්‍රසාදයක් කරගෙන තිනා ඒක සති සම්පජඤ්ඤයක් කරගෙන තිනවා. හැබැයි මමත් ඉන්නේ එයා ළඟම නැති වුණාට සෑහෙන පියවර ගණනක් ගත කරලා මටත් තියෙන්නේ ඒකමයි කරන්න ඕනේ කියලා ඒ පේන කල්යාණ මිත්‍යෙක් නොහිටියොත් අපි අර උපේක්ෂා පැත්තට යන ගමන අඩු වෙනවා. යෝනිසමස්කාරේ නොතිබුණොත් අපි යන්නේ එතන මේ අපි කියන වචනේ තිල ලස් කරන්න වෙනවා. මේක සාමූහිකව යන්න පුළුවන් තැනක් නෙවෙයි. මට විතරයි යන්න පුළුවන්. මම දැන් මෙතන කියන උපමානේ දන්න කෙනාට විතරයි යන්න පේන්නේ. යන්න යන්න ඉදිරියට යන්න යන්න නොදන්න ශේෂ්ඨයක වැටකුතුමයි නැති ශේෂ්ඨයකට යන නිසා හැම තැනකදීම බය පහළ වෙනවා. හැම තැනකදීම අනිශ්චිතතාවය පහළ වෙනවා. හැම තැනකදීම සැක පහළ වෙනවා. හැම තැනකදීම අනතුරුදායක බව පහළවන්නේ එතනදී තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මට බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවද ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවද සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවද අනිත්ක මම සීලෙ කැඩෙන්නේ නැහැ නේ ඔය කොච්චර අනතුරු වුණත් නිදිමතාවක් කම්මැලි වුණත් සතිය තියෙනවනේ කියන මේ ටික ඉදිරිපත් කරන්න පුළුවන් ඒකට අපි යෝනි සමස්කාරය කියලා කියනවා මේකට අවස්ථා මේකට ප්‍රස්ථා මේකට සිටි එක පරියන්කයක් ඇතුළත 10-15ක් ලැබෙනවා. මේ කම්මැලික මෙදිරපත් වෙනවා. මේ නීරසකම ඉදිරිපත් වෙනවා. මේ සැකේ ඉදිරිපත් වෙනවා. අන්න එතනදී මේ සැකය මේ කම්මැලිකම රාගයේ අනිප්පත්ත බව විරාගයේ බව භාවනා ප්‍රතිපලයක් බව මේක සතියට අල්ලන්න පුළුවන් බව මේ තියෙද්දි පාවානෝදී ඉදිරියට යන ගතිය තියෙනවා නම් ඔන්න යෝනිසමංච කාර්ය කියලා කියනවා. අපි ඒකට සම්පජඤ්ඤේ කියලා කියනවා. ඉතින් හැමදාම අපි ටිකයි ඉස්සරහට යන්නේ. ටිකක් ඉදිරියට යනවා කියලා දන්නේ නැති ශේෂ්ත්‍රෙට පොඩ්ඩක් ගිහිලා ආපහු එනවා. හෙටත් දන්නේ නැති ශේෂ්ත්‍රෙට ගිහිලා ආපහු එනවා. එන්නේ ශේෂ්ත්‍රයේ ද්‍රව්‍යයට වැඩි අද්‍රව්‍ය වැඩි. ධාතු වලට වැඩි අවකාශය වැඩි. හැප්පෙන දේවල් වලට වැඩි හැප්පෙන්නේ නැති දේවල් ගැඩිය වැඩි. ආස්තිකයට වැඩි නාස්තිකේ වැඩි. ඉතින් ඒ නිසා යමක් නැති පාළු කම්මැලි නීරස තැන නාස්තික ප්‍රඥප්තියේ පිළිබිඹුවක් බව දැනගෙන සතිය තියෙන මිනිහට විතරයි එතෙන්ට යන්න පුළුවන්. සද්ධාව තියෙන මිනිහට විතරයි එතෙන්ට යන්න පුළුවන්. සීලය තියෙන කෙනාට විතරයි එතෙන්ට යන්න පුළුවන් වෙන්නේ. මයිලඟ මේ තුනක් තියාගෙන මේ බය නිසා පස්සට එන්න තරම් නැහැ. මම ඉදිරියට යන්න ඕනේ කියන එක තමයි බොජ්ජංග කියලා කියන්නේ. ඒකට මේ දෙවැන්නේ සාක්ෂි කරගන්නේ. බුදුන් වහන්සේ සාක්ෂි කරගන්නේ. ධර්මිය සාකි කරගන්නේ සංඝව සාකි කරගන්නේ තමන් ළඟම තියෙන සීලය තමන් ළඟම තියෙන සද්ධාව තමන් ළඟම තියෙන වීරිය මේ එන අනුතරදායක තැනේදී ඉදිරියට ඉදිරියපත් වෙන්න යන්න පටන් ගත්තොත් හැප්පෙන්න මොකක්වත් නැහැ. සැකකරන මිනිහට ආනන්දවත් වෙන සටන පාවා දීලා අපව ගෙදෙට්ට යන්න අපව හිටපු තැනට යන්න. ඒක තමයි අරතිය කියලා කියන්නේ. එදම අයෝනිසෝමනස කාර්ය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඒ දිනා කියන මේ දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා අපි ආප්තෝපදේ සාදානිනෝ මැට්ටන්ගේ කතා. බුදුහාමසන්ගේ කතා නෙවෙයි. Something is better than nothing කියලා කියනවා. කතේ something එකක් තියෙන හොඳයි නැති එකද කියලා. පුදු ජනස කියනවා something වලට වැඩිය හොඳයි nothing කියලා. ඉතින් හොඳම වැඩි තමයි something එක තියන්න බුදුහාමර විසිකොල්ල දාන්නේ. ඒක තමයි වෙන්නේ. something එක වෙන්නේ බුදුහමතු විශ්ිකරනවා අපි. දවසේ පැය කීයක් බුදුහමතු විශ්ිකරලා දෙවි ගත කරන්නේ දවසේ පැය කීයද බුදුහමතු එක ගත කරන්නේ. දවසේ පැය කීයක් අසතියෙන්ද ගත කරන්නේ දවසේ පැය කීයක් සතියෙන්ද ගත කරන්නේ. සතියෙම සඳහා ස්තෝදානාගනයිල වාඩි වුණාට පස්සෙත් කොච්චර චිත්තක්ෂණ කීයද අපි සතියෙන් ගත කරන්නේ කියලා බලන්න අපේ ඉත අදින්නේම බල්ලා අසුචියට අදිනවා. කබරය බලුකුණට අදිනවා වගේ බුදුන් පැත්තක දාලා මේ something එකට යනවා. දන්නේ යකා ගැත්තට යනවා. මොකද දන්නේ යකා පැත්තේ මම අයියානේ. මම අක්කානේ.
මම මුදුනනේ මම නායකයනේ ඉතින් ඒ නිසා අසුචි ගොඩක් උඩක් කමන්නේ උඩ ඉඳයි බලන්නේ මේ දන්නේ එකනේ ඉතින් මේ සීරුන් බුදුරජාණන්සේ අසුචි කෙනව පාවිච්චි කරනවා ඉන් එහාට මේ නොදන්න වුණත් එතනදී ශ්‍රද්ධාව කුළු ගන්නනවා නම් වීර්ය කුළු මේ සීල කුළු ගන්නනවා නම් සතිය කුළු ගන්නනවා නම් අන්නේ කඩාගෙන යෑමේදී ඒ යෝගාවචරය යනවා යම් ප්‍රමාණයකට උපේක්ෂාවකට ඒ උපේක්ෂාව අර යෝනිසමස්කාරයෙන් තමයි ගුණ උරන් දෙන්නේ සත්පුරුෂය තමයි ගුණ උරන් දෙන්නේ ඒ උපේක්ෂාව උපරිම තැනට ගියාට පස්සේ අපි සදාහන් කරනවා සංඛාර උපේක්ඛාව කියලා සංඛාර උපේක්ඛා කියලා කියන්නේ චේතනා නේ සියලු චේතනා විසී සියලු ප්‍රාර්ථනා විසී සියලු සංස්කාර විසී සියලු සකස්කිරීම විසී උපේක්ෂා වෙනවා ඒකට බුදුහාමර පෙන්නේ ඇහැ තිබුණට පොට්ටික් වගේ හිටපන් කනට ඇහුණට බීනික් වගේ ඉඳලා බලපන් අතට පැට හයිය තිබුණට කොණ්ඩ පැන්නේ තිබුණ දික් වගේ හිටපන් මේ බලහන් ඉන්නකොට බිනෝ කට්ටිය මෝඩකම් කරනවායි කියලා වැරද්දට යනවා අත පුච්ච ගන්න හදනවා මෝඩෙක් වගේ හිටපන් කිව්වට කවුරුත් අහන්නේ නැහැ ඒගොල්ලන් ඕනේ වැරද්ද ඒගොල්ලන් ඕනේ අමාරුවට එන්නේ දී උනම් කරවන්න හිටපන් මේ ලෝකෙ ඔක්කොම පරිපැත්තට යොමු කරන්න ඕනේ සියල්ල සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ කියලා තමන්ඩව සංකාර උපේක්ඛාවක් නැති කලබලකාරීව තමයි මේ අනුන්ගේ ප්‍රශ්න වලට ඇඟිලි දාලා ගොඩ පිටක දුරුක දෙන්න ගිහිලා අරකට අනලා තමනුත් අනාගෙන ගෙදර ගිහිලා ගෑනිකුමුත් බඳුන් ගන්නවා මේ ලෝකෙට ප්‍රකාශ කරන්නේ කියලා උපේක්ෂාව තියෙන එක දන්නවා මේවැනි සීරුමාරු තැනකදී මම සංස්කරණයක් ඇති නොකර ඇඟිලි ගැසීම් නොකර චේතනා පහළ නොකර උපය උපාදාන චේතනා අදිඨාන අභිසව අනුසය 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 ති පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සඥා මේ ලෝකේ පිළිබඳ යම් කිසි කෙනෙකුට චිත්තක්ෂණයකට හෝ අභිරමණය කරන්න නැතුව ඉන්නවනම් මේ ලෝකෙන් අඟහරු ලෝකයට යන එක නෙවෙයි කියන්නේ මේ ලෝකෙ විසි උපයෝපාදාන තියෙන යම් කිසි තැනකට ලං වෙනවා අල්ලබදා ගන්න ගතිය තියෙනවනම් චේතනා තියෙනවනම් අදිඨාන තියෙනවනම් අභිසය අනුසය තියෙනවනම් ඒක නැතුව හිටපන් ඒ කියන්නේ මේ මතුවෙන දේ පිළිබඳ විනිශ්චය කරන්න යන්නේ නැහැ. සංස්කරණය කරන්න යන්නේ නැහැ. ওই මතුවෙන්නේ හේතුඵල ධර්මයක්. ඔබ දැක්කට මොකද පොට්ටෙක් වගේ හිටපන්. ඇහුනට මොකද බීඩෙක් වගේ හිටපන්. ඇසත්තියන්දෙක් වගේ හිම නැත්තම් තවත් පැත්තෙන් කියනවා. දැකපුවාම දැකනතරේ නතර කරපන් ඕගෙන කතන්දර ගොතන් දෙපා. සංස්කරණය කරන්න දෙපා. ඇහුනට පස්සේ ওই කතා කර එක එකක කී කිය විදින්න යන්න දෙපා. ඒ මිනිසුන්වත් ඇහිලා ඇති උඹ විතරක් නෙමෙයි ඔතන ඇහිච්ච දේ නතර කරපන් දැනුචි දේ දැනනුකින් නතර කරපන් කල්පනාවයි නතර කරපන් ඒකට කියනවා ශික්ෂාවේ ඉහෙළම කෙලවර මේ කල්පන මේ ශික්ෂා කරු කරන්නේ කය වචන දෙක නෙවෙයි හිත කමඨාන් සුද්ධ කරනකොට අපි භාවනා කරගෙන යනකොට අපිට කයට හිත ආපු ගමන් කයි නානා ප්‍රකාර හොල්මන් මතුවෙනවා කිසිම දෙයක් බලාපොරොත්තු වෙච්චව නෙවෙයි. ඒතුටි යෝගාවචරය කලබල වෙන්නේ නැතුව මේ මතුවෙච්ච හොල්මන් මේ මතුවෙච්ච අනාපේක්ෂිත දේවල් සතිය නිසා පහළ වෙච්ච දෙයක්ද නැත්නම් සතියට අරියාදුවට පහළ වෙච්ච දෙයක්ද කියන එක දැනගන්න තරම් යෝනිසමස්කාරයේ තියෙනවනම් එක සැරයක් දෙසරයක් කමඨාන් සුද්ධ කරනකොට යාට තමන්ටම වාර්තාවලියෙන් ඉස්සල්ලාම හිතා ගන්න පුළුවන් මේ භාවනාවෙන් ඇතිවෙච්ච මේ කූබි දල්ගලන ගතිය පැද්දෙන රැම්බෙන ගතිය ආලෝක පහසුකම් අපහසුකම් සතිය නිසා ආපු දෙයක් නම් ඉවසන්න. තව සතිය වඩන්න මේක අරමුණු කරා. මේක නිමිත්තක් කරගන්න. එතකොට තමන්ට ඒකම පීඩක් කරන ඉදිරියට යන්න පුළුවන්. මේ එන එකක් හැම එකක්ම කරදරයක් බාධාවක්. කිව්වොත් එහෙම ලැබෙන ප්‍රතිඵලය යාර දරා ගන්න බැරි වෙනවා. බුද්ධ ඥානද කියනවා උණ පඳුරක මල් පිපිච්චාම පොතු හර ගහක මල් පිපිච්චාම ගහ වනසනවා. තච්චසාරංව තම්පල. නැත්තම් අසුතතියෙකුට ගැප් ගත්ත ගමන් ප්‍රසූතියේදී මැරෙනවා. ඒ වගේ තමයි අයෝනිසෝමනසිකාරී තියෙනට යෝගාවචරයට භාවනා ප්‍රතිඵල ලැබිච්ච ගමන් පිස්සු හැදෙනවා. ඔළුව නරක වෙනවා. ඒ ප්‍රතිඵලයක් බව දන්නේ යායේ කරදරයකට ගන්න. හැබැයි ඒක
ඒ බුදුමි ස්වාමීන් වහන්සේ පඬිස්සවන්ස් කියනවා ඒක ගෝලයාගේ දෝෂයක් නෙමෙයි ගුරුන්නාන්තගේ දෝෂය. කමඨහන් සුද්ධ කරන කමඨහන් දෙන ගුරුන්නාන්සේ 100ක් වගේ කියන්න ඕනේ. කාට හරි මේක තාම තේරලා නැත්තම්. නිසා ඒගොල්ල කරන්නේ නැවත නැවතත් කතා කරලා කතන්දර කියලා දීලා කමඨහන ලියන්න දරලා නැවත කියලා දෙන ඕකනත් ඔය ඔය පරිප්පුව ගන්න තෝත්‍රිඥාට යන්න එපා. ලැජ්ජ වෙන්න එපා. නැවත ලියපන් ලියලා හදාගනින් කියනවා මිස එහෙම කටියේ පහත් කළ සලකන්නේ නැහැ. මොකද මේ කෙනා ඉන්නේ දැනටමත් ඔය කාම ලෝකේ නෙමෙයි. ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. නමුත් මෙතන තියෙන ගැඹුර, මෙතන තියෙන සියුම්කම, මෙතන තියෙන ගම්භීරත්වයේ තේරුම් ගන්න මේ කාම ලෝකේ තෝතෝ වරපල කියන රණ්ඩු කරන අතර මේක කියන්න බෑ. භාවනා කරලා විනාඩි 10ක් එක දණක ඉන්න ඕනේ සතිය පිහිටවන්න ඕනේ කියන එක දන්නේ නැති කෙනෙක් එක මේක කියන්නත් බෑ. ඒ ඔක්කොම කරුමේ කරනත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ලැබෙන හැම භාවනා ප්‍රතිපලයක්ම සරල භාෂාවෙන් කියනවා යෝගාචරය කරදරයකට ගන්න. ඒ මොකද මේ හැම ප්‍රතිපලයකින්ම මම නැති කරන පොඩ්ඩක්. මානෙ නැති කරන පොඩ්ඩක්. තෘෂ්ණාව නැති කරන. එදින යෝගාචරයේ තෙන්නේ මේ අතේ තියෙන දේ වැලි ටිකක් අතපල්ලේ වැටෙනවා වගේ, පර්ත කෙහිල් වල සල්ලි බිමට වැටෙනවා වගේ, ගිනාපු ටිකවත් දැන් නැහෙනේ. එන්නේ එන්නේ නැති වෙනෝනේ කියලා. යෝනිසෝ මනසකාරයේ තියෙනවා නම් තේරෙයි මේ හැලෙන්නේ කෙලෙස්. ඉන්නේ අර බය තියෙන தත්ත්වේ, සැක තියෙන தත්ත්වේ, ඒකාකාරී தත්වය විරාගය කියන නමට හේතු කරනවා. එන්න නැත්නම් සර්වඥන්සේ නම් කීපයක් දෙනවා. මේ පාළු ගතියට, තනි ගතියට, කම්මැලි ගතිය එනකොට මේකට හුදේ කලාව කියලා නම මාරු කරන්න කියනවා. නඩුවක් දාන්න කියනවා මම මෙතෙක්කල් පාළුව කියලා කියූප එක අදපටන් හුදේ කලාව නම් කියන විනිශ්චයකාරතුමන්ගෙන් අවසරයක් ඉල්ලනවා. නීකේ කියලා නම දාගන්න. විශ්‍රාමයේ කියලා නමක් දානවා. එනකොටම තේරුම් ගන්නවා දැන් මේ ඉන්නේ හුදෙකලාව. මේ ඉන්නේ විවේකී. මේ ඉන්නේ විශ්‍රාමයේ කියලා ඒ සුබපත්තේ බැලුවොත් භවනා ගැපක. පිමි දෙකින් ඉදිරියට පයින්නවා. අයියෝ කම්මැලි, අයියෝ නිදිමතයි, අයියෝ ලු වෙනවා, අයියෝ කහපාටක් ආවා, අයියෝ නිල් පාටක් ආවා කියලා කියන එක ගියගම පිටිපස්සෙන් පිටිපස්සට දුවන පඹයක් අටවලා තියෙනවා දැකලා පඹයට බය දුවන හිවලෙක් වාගේ එළවලු කොටුවේ. අඳුරන්නේ අය මෙන්න මේ වෙනස, මෙන්න මේ මායාව, මේ සංඥාව නිසා ඇති වෙන වෙනස දැනගන්න කොච්චරක් අපේ රුචි අරුචිකම් පාවා දෙන්න වෙයිද, කොච්චරක් අපේ පෞරුෂත්ව ලක්ෂණ පාවා දෙන්න වෙයිද, කොච්චරක් අපේ සංසාර ගති පාවා දෙන්න වෙයිද, කොච්චරක් අපේ ඇබ්බැහි පාවා දෙන්න වෙයිද, අන්නේ පාවා දීම හරහා තමයි අපිට මේ උපේක්ෂාව මතුවෙන සංස්කාරයන් විශ්ේ විනිශ්චය නොකර එන දෙයට එන්න දීමින් ඇති වෙන මේ සංඛාර උපේක්ෂාවට යනකොට ඒ යෝගාවචරයට අවශ්‍ය කරන යෝනිසෝ මනසකාරේ පෙර නොඇසු නොවිරු ධර්මයක් අවබෝධ කරගන්න කියලා බුදුජානනාංශේ සතිපට්ඨාන සූත්‍රයේ කියන මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියනවනේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුමුදපාදී ඥානමුදපාදී පඥාවුදපාදී විඥාවුදපාදී ආලෝකෝ උදපාදී. ඒක රටිය නීති. ඒක නිසා බෙරේ ගන්න බෝම් ගාලා මගේ බෙරේ ගන්නවා. මොකද නැත්තම් අර පදේ කියනකොට කට්ටිය දොයි. මොකද කැමති නෑ අහපු නැති දෙයක් අහන්න. කැමති නෑ ඊ ශීෂ්ටිටි යන්න. ඕක කියන්නේ මධ්‍යම රාත්‍රියේ. ප්‍රතිපත්තම මේ ධම්මචක්කපවත්තනි කියන්නේ. ඒ වගේ තමයි භාවනාවෙත් මැදට යනකොට තමයි කම්මැලිකම එන්නේ. මිනි මේ බය මේ පැකේ මේ වෙනුවට යොන්සුමංචකාරේ පහළ වුණොත් ඩයිනමයිට් එකක් පත්තු කරා. එතකොට තේරෙනවා ඉස්සරහට යන්න යන්න මොන වේශවිලා මම පාගන ආවත් මොන බෞරෝකෝලම් බෑවත් ඒ නොසලී සිටි මහරහා ඒ නොසලී සිටි බෙන්ඩෝ යොන්සුමංචකාරේ අර බයටවත් නෝන්ජල්කමට වක්වත් නෙවෙයි බලාන හිටියොත් නිවන ඉච්චරම දුර නෑ. ඒ නිසා බැලුවොත් පහුගිය දවස් 7-8 දිස් මෙහි කරපු භාවනා වැඩමුළුවේදී ඇතිවෙච්ච ප්‍රශ්නවල පේන තියෙන සෑහෙන වර්ධනයක් පේන්න තියෙනවා. එක එක වෙලා පොඩ පොඩ සුද්ධ කරන කට්ටිය ඉදිරියට යනවා. හැබැයි තාමත් තියෙනවා දෙකර දෙතාවර වෙන හිත. ඒ දෙකර දෙතාවර හිත එන්නෙම රුචි අරුචිකම් අල්ලගන්නේ නැතාව. මේ රුචි අරුචිකම් වල රුචිට ප්‍රියකරණත් එපා අරුචිට ප්‍රියකරණත් එපා. ගමන මත් වෙන්නේ, ගමන අන්දමන්ද වෙන්නේ, ගමන මහා කරන්නේ මේ රුචි අරුචිය පහළ වෙච්චම රුචි අරුචි දෙක නැතුව සංස්කාරයන් විසින් උපේක්ෂාව ඇති කරගන්න නම් මේ පිරිසට කිසිම බාහිර දෙයක් වැඩිපුර අවශ්‍ය කරන්නේ නැහැ.
ඔය තියෙන පිනත් ඇති, ඔය තියෙන අත්දැකීමත් ඇති, ඔය තියෙන දැනුමත් ඇති. ඒවත් මතුවෙන මතුවෙන හැම එකකදීම විනිශ්චය නොකර ඉදිරියට යන්න. එහෙම නැත්නම් අභීතව මුණ දෙන්න. එහෙම නැත්නම් මේකට ලෑස්ති වෙලා යන්න. එහෙම නැත්නම් මේකට අවශ්‍ය කරන යෝන්සෝ මනසකාරය මේ ධර්ම දේශනා නිසාවත් පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා අපි නතර කරනවා. ශිරු දිනාට මේක පෙරගමනක් පූර්වාංගමයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.